අදත් මේ සූදානම පසුගිය සතියේ ජපානයේ උණුසුම් ප්‍රවෘත්ති සිංහල භාෂාවෙන් උපයෝගිත ගැනීමටයි මුලින්ම ප්‍රවෘත්ති සිරස්තල ජපානයේ කොරෝනා තුන්වන රැල්ල ආරම්භ වේ කොරෝනා ආසයිතය වැඩිම හේතුවෙන් ජපානයේ රෝහල්වල ඉඩ පහසුකම් නැති වී යයි බියක් ජපානයේ හිටපු අකීතු අධිරාජ්‍යයාගේ මිනිවිරිය තම විවාහය පිළිබඳව ජනතාවට දැනුම් දෙයි අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සභාපති ජපානයට වොට්ස් විස්තරාත්මකව රට අභ්‍යන්තරයෙන් දිනකට වාර්තා වූ ඉහළම ආසයිතෙන් සංඛ්‍යාවේ ඊයේ එනම් 14 වන දින වාර්තා වී තිබේ. ඒ ආසයිතෙන් 1715 දිනක ලෙසයි. එසේම ඕසකා, කනගවා, චිබා, ඉබරාකි, ශිසෝකා යන ප්‍රාන්තවල වාර්තාගත වැඩිම ආසයිතෙන් සංඛ්‍යාව වාර්තා වී තිබේ. ඒ අනුව නොවැම්බර් මාස 15 වන දිනට ජපානයේ මුළු ආසයිතෙන් සංඛ්‍යාව 116,677 දිනක ලෙසත් රෝහලෙ පිටවූ සංඛ්‍යාව 102,837 දෙනෙකු ලෙසත් තවමත් රෝහලෙ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 11,903 දෙනෙකු ලෙසත් මියගිය සංඛ්‍යාව 1,883 දෙනෙකු ලෙසත් වාර්තා වේ. කොරෝනා ආසයිතය වැඩිවීම හේතුවෙන් ජපානයේ රෝහල්වල ඉඩ පහසුකම් නැති වී යයි බියක්. දිනෙන් දින ජපානයේ කොරෝනා ආසයිතය වැඩිවීම හේතුවෙන් ජපානයේ පවතින රෝහල්වල ඉඩ පහසුකම් වැඩි වී යයි බියක් පවතින බව රජයේ විශේෂඥයෙකු පවසා සිටියි. මෙවැනි විටක් කොරෝනා ආසයිතෙන් සඳහා වෙන් කර ඇති ඇඳා 25%කට වඩා භාවිත කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී. ජපානයේ හිටපු අකීතු අධිරාජ්‍යයාගේ මිනිබිරිය තම විවාහය පිළිබඳව ජපාන් ජනයාට දැනුම් දී තිබේ. ජපානයේ හිටපු අධිරාජ්‍යයා අකීතු අධිරාජ්‍යයාගේ මිනිබිරිය වත්මන් නරුහිතෝ අධිරාජ්‍යයාගේ මලනුවන්ගේ දියණිය වන මකෝ මහත්මිය සිය පෙම්වතා සමග විවාහය අනිවාර්යයෙන්ම සිදු කරන බව ලියුමකින් ජපාන් ජනතාවට දැනුම් දී ප්‍රසිද්ධ කර ඇත. මකෝ මහත්මියගේ මෙම සම්බන්ධයට ජපාන් රජපෞල පෙරදී විරුද්ධ වී ඇති බවත් වාර්තා වී තිබේ. කෙසේ වෙතත් රජපෞලේ අනුමැතිය ඇතුව තමා මේ නිවේදනය සිදු කරන බව මකෝ මහත්මිය වැඩිදුරටත් සඳහන් කර සිටී. විවාහය සිදු කරන දිනයක් පිළිබඳව එම ලිපියේ සඳහන් නොවූ බව ජපාන් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී. අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සභාපති ජපානයට අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බහා මහතා 15 වන දින එනම් අද දින ජපානයට පැමිණ තිබේ. එතුමා 18 වන දින දක්වා ජපානයේ රැඳී සිටීම නියමිත බව ජපාන් මාධ්‍ය වාර්තා කර සිටී. එසේම හෙට 16 වන දින ජපාන් අග්‍රාමාත්‍ය සුගා මහතා සමග ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. කෙසේ වෙතත් ඔලිම්පික් හා පැරා ඔලිම්පික් එළමෙන ගිම්හාර කාලයේදී පැවැත්වීමට දැනට තීරණය කර ඇත. පුවත් එපමණයි. ඔබ තවමත් අපගේ YouTube channel එක subscribe කර නැත්නම් අප subscribe කරන ලෙසත් ඔබගේ වටිනා අදහස් comment එකක් ලෙස අපට ඉදිරිපත් කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් හැමෝම ලබන සතියේදී මේ වගේම උණුසුම් පුවත් කිහිපයක් සමගින් ජයග්‍රහී සතියක්. ආයුබෝවන්.